අපිට මේ මොහොතේ ගැටලුවක් මතුවෙලා තියෙනවා මේ ඡන්ද කාලය ඇතුලේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක්, මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය රකින්න අපි බැඳී ඉන්නවා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තියෙන අයිතියත්, ඒ වගේම ඉතා වැදගත් අයිතියක්. දැන් අපිට සමහර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මහජනතාවගේ සෞඛ්‍ය අයිතියද අපි රකින්නේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඡන්ද අයිතියද අපි රකින්නේ කියලා. මොකද අපිට මේ වෙනකොට තියෙන නීතියානුකූල පදනම මත ඡන්දය ප්‍රකාශ කරන්නට තැපැල් ඡන්ද හිමිකම ලබා දීලා තියෙන්නේ ඡන්ද රාජකාරියේ යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විතරයි. ඡන්ද රාජකාරියේ යෙදෙන්නේ නැති සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එකවර තමන්ගේ ගම්වලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. එහෙම වුණාම එක්කෝ අපි රෝහල් වල රෝගීන්ට ඕන දෙයක් වෙච්චාවේ ගිහිල්ලා ඡන්දය දාලා එන්න වෙනවා. එහෙම නැත්තම් අපිට ඡන්දේ නොදා රෝගීන් බලා ගන්න වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රජයෙන් ඉල්ලනවා මේක ගැටලුවක් බවට පරිවර්තනය වෙන්න ඉස්සෙල්ලා අපිට විසඳුමක් දෙන්න. තැපැල් ඡන්ද දෙන්නේ ඡන්ද රාජකාරියේ යෙදෙන අයට විතරයි නම් අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන, එහෙම සේවාවක් අත්‍යවශ්‍යයි කියලා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අඩුගානේ තීරණය කරන, එහෙම නැත්නම් නිවාඩු දෙන්නේ නැහැ කියලා සෞඛ්‍ය ආයතන තීරණය කරන අපේ කාර්ය මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒක ඡන්දේ දවසට අපි අහන්න හිටියොත් අපිට තීරණය කරන්න වෙනවා මහජනතාවගේ සෞඛ්‍ය අයිතියද අපේ ඡන්ද අයිතියද අපි රැකගන්නේ කියලා. අපිට ඒ දෙකම කරන්න බෑ. අපිට ඒ දෙකම කැප කරන්න බෑ. ඒ නිසා මං හිතන්නේ මේකට අදාළ බලධාරීන් අපි දන්නවා මේක අවුරුදු 10ක් තිස්සේ මේ සඳහා සංශෝධනයක් යොදවලා තියෙනවා. මේ ඡන්ද ප්‍රකාශ කිරීමේ විශේෂ අවස්ථාවක් ලබා දෙන්න කියලා තැපැල් ඡන්ද නොඋනත් මෙවරත් අපි දැක්ක සාකච්ඡා වෙනවා අඩුම තරමේ තමන්ගේ ගම්පලාතට නොගිහින් ඡන්දේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලබා දෙනවා කියලා. නමුත් ඒවා කතා විතරයි තවම. ඒ නිසා අපිට දැනට බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා විශේෂයෙන්ම කුඩා කණ්ඩායම් ඉන්න රෝහල්වල සියලු දෙනාට තමන්ගේ ගම්පලාතට ගිහිලා ඡන්දේ ප්‍රකාශ කරලා රූහල් පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපිට වැඩක් නැහැ උගලගේ ක්‍රමේ මොකද්ද කියලා. පිනරටේ ඉන සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සාධාරණ සම අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ වගේම මේ රටේ සෞඛ්‍ය සේවාවන් වල මහජන සෞඛ්‍ය අයිතිය රැකලා දෙන්න මේ වෘත්තිකයන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකියාව හදලා දෙන්න ඕනේ. ඒ නිසා ඡන්දය තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්නේ ඡන්ද රාජකාරියේ යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විතරයි නං රෝහල් පාලනය කර ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීම කෙසේද කරන්න කියන එක සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂම මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ඒ පරිපාලනයෙන් ක්‍රමවේදයක් හදලා දෙන්න. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල වශයෙන් ඊට අදාළ රාජකාරී නිවාඩුවක් ඉල්ලන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ අයිතිය හිමි වෙන්න ඕනේ කියලා අපි ඉතා අවධාරණයෙන් කියා සිටිනවා.